समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग मुकदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता सद्धम्म सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्बदम्मेषु अप्पटिहत ज्ञानचारस्स दशबलधरस्स चतुर्विशारज्यविशारदस्स सब्बसत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बदम्मेषु अप्पटिहत ज्ञानचारस्स दशबलधरस्स चतुर्विशारज्यविशारदस्स सब्बसत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बदम्मेषु अप्पटिहत ज्ञानचारस्स दशबलधरस्स चतुर्विशारज्यविशारदस्स सब्बसत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स जिगच्छ परमारोगा संकार परमा दुखा एतं ज्ञत्वा यताभूतं निब्बानं परमं सुखं तीति सद्धर्म श्रावक कारुणिक गुणगरुक सत्पुरुष बौद्ध पिन्नतुनी බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානං වෙන්නේ තථාගත ක්ෂාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන්
අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනීය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගති ගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පිනතින් මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් අභිභවනී කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පිංකමයි. සබ්බ දානං ධම්ම දානං ගිනාති. සත් දෙවිඳුනි, මේ ලෝකේ ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් තථාගත ශ්‍රී සද්ධර්ම දානයේ දිනනවා. සියලුම දන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානි. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ සක්දෙව් මහරජාණන් වහන්සේ අමතල නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට. අපේ පින්නතුන් ඒ කාරණාව දැන් මනාව දන්නවා. යම් කෙනෙක් තථාගත ශ්‍රී සද්ධර්මය මේ අහිංසක ලෝක සත්වයාට දානය කරයිද, ආංගී අය සියලුම දෙනා මේ ලෝකේ සඳහන් වෙන අති ශ්‍රේෂ්ඨම කුසල කර්මයේ සිද්ධ කරගත්ත පින්නතුන් හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේ ඒ අය පිළිබඳව සඳහන් කරන්නට යෙදුණි. එහෙමනම් අද ධර්ම දානපතියන් බවට පත් වෙන ඔබ සියලුම දෙනා ඔබට තිබුණ තනිවම ධර්ම ශ්‍රවණී කරන්න. නමුත් එසේ තනියම ධම් ශ්‍රවණය නොකළ තවත් ධර්ම ශ්‍රවණය කරන්න කැමති බොහෝ දෙනෙකුට, බොහෝ පිරිසකට ධර්මය බෞද්ධ රූපවාහිනිය තුළින් දානය කරන්න කටයුතු කරනු කාරණා සම්පාදනය කරගත්ත. බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධම් ශ්‍රවණය කරන්න කැමති ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙකුට සංසාර සාගරයෙන් ඈතර යන්නේ නිර්මල පර්‍යාප්තිය අද අපේ පින්නතුන් හැම දිනාම දානමය කුසල කර්මයක් අවලින් සිද්ධ කරගන්නවා. එහෙමනම් පින්නතුනි, අද මේ අවස්ථාවේදී අපේ පින්නතුන් හැම දිනාම පින්කම් දෙකක් මේ මොහොතේදී සිද්ධ කරගන්නවා. විශේෂයෙන් ඒ තමයි අහිංසක ලෝක සත්‍යයට ධර්මයේ දානය කරවීමත්, තමනු ධර්ම ගෞරවයේ පෙරටු කරගෙන ධර්මයේ ශ්‍රවණය කිරීමත්. එමනම් බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටම මේ ශාසනයේ ගමනක් යන්න ඕමනයි නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම දහම් ශ්‍රවණය කරන්නත් ඕනි. අපි බුදුරජාණන් වහන්සේ අනීවරණ කියන සූත්‍රයේ පැහැදිලි කළා මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම ධර්ම ශ්‍රවණය කරන්න කැමැති ලොකු කුඩා සියලුම දෙනා දහම් ශ්‍රවණය කළ යුතුමයි කියලා. එහෙනම් මොකද්ද ඒ බලාපොරොත්තුව? මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදිම මාහට අති උතුම් වූ මාර්ගයක්
ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධම් ශ්‍රවණේ කරන්ට ඕන යන බව අපේ පියාණන් වහන්සේ අපට කියලා දුන්නා. එමනම් භාග්‍යවතුන් වහන්සේ කියා දුන් විදිහටම සද්ධර්ම ශ්‍රවණී කරමු. මේ සද්ධර්ම දේශනාව ඔබට මට ඉතාමත්ම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින්තුනිය අද ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදුනේ අපේ බුදුරජාණන් වහන්සේ සුවඳ හමන ශ්‍රී මුඛ ධාතුව විවර කරලා සංසාරේ හරියට ඔබින ඔබ සැරිසරමින් දුක් විඳින මේ සංසාරගත සත්වයින්ට එතෙර යන්න මඟ කියා දුන්නේ තවත් එක ධර්ම කාරණාවක් අපේ පින්නතුන්ට දේශනා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තවත් එක සතරපද ගාථා රත්නයක් තමයි ධර්ම මාතෘකාව වශයෙන් මම තෝරාපත් කරගන්ට යෙදුනි. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අහිංසක දුප්පත් ශ්‍රද්ධාව තියෙන මිනිසෙකුට කරපු සංග්‍රහය. අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරපු තවත් එක දේශනාව. jigaccha parama roga sankhara parama dukha etam yatva yata bhutam nibbhanam paramam sukham. මේ ගාථාවේ අර්ථය අපි මුලින් දැනගෙන හිටියොත් ඒක හරි වටිනවා. මේ ධර්ම කාරණාව ඔබට තේරුම් ගන්නට අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් අපට කියලා දෙනවා jigaccha parama roga. සියලුම රෝගයන් අතර බඩගින්න කියන රෝගය ප්‍රධානයි. සියලුම රෝගයන් අතර බඩගින්න කියන රෝගය ප්‍රධානයි. සියලුම රෝගයන් අතර පළවෙනියටම තියෙන බඩගින්න රෝගය. එහෙනම් ඒක රෝගයක්. සංඛාරා පරමා දුක්ඛ දේශනා කරනවා. සියලුම සංස්කාර ධර්මයෝ දුක්හයි. ආං ඒ නිසා සංස්කාරයන් අතර දුකම ප්‍රධාන වෙලා ඉන්නවා. මේ ලෝකේ තියෙන යම් සංස්කාරයක් තියෙනවා නම් ඒ සියලුම සංස්කාර දුකයි නම් සැපයයි කියලා දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එහෙමනම් මේ ලෝකේ ගිලිලා තියෙන සැපේද දුකේද? දුකේ තමයි ගිලිලා තියෙන්නේ. දුක ප්‍රධානයි. ඒතං ඤත්වා යතා භූතං නිබ්බාණං පරමං සුඛං. මේන් මේ කාරණා දෙක සිහි නුවණින් දැනගන්න නුවණැත්තා විසින් නිවන් අවබෝධ කරගන්නවා. මොකද්ද මේ දෙක? සියලු රෝගයන් අතර බඩගින්න ප්‍රධානයි. සියලුම සංස්කාරයන් දුකයි. මේන් මේ කාරණා දෙක දැනගෙන නුවණැත්ත විසින් වහ වහා වෙරවැයන් වඩනවා සංසාර සාගරයෙන් ඈතර යන්නේ. අවසාන ප්‍රතිඵලය නිවන් අවබෝධ කරගන්නවා. ඉබ්බහානං පරමං සුඛං. ආං ඒ නිසා නිවන අති ශ්‍රේෂ්ඨයි මහණෙනි කියලා දේශනා කළා. මේ ධර්මාර්ථය තේරුම් ගන්නේ මේ දේශනාවත් අපේ පින්නතුන් නිදාන කතාවත් දැනගෙන තියෙන්න ඕන. මං ඉහතදී සඳහන් කළ දුප්පති කුලද සංග්‍රහයක් තමයි මේ දේශනාවේ විග්‍රහ කරන්නේ.
අපේ බුදුරජාණන් වහන්සේ සංසාර සාගරයේ දුක් විඳින සියලු සත්වයින් දැක්කා. උන්වහන්සේට හරියට අනුකම්පා හිතුණා. කී තරම් ප්‍රමාණයක් මේ සංසාර සාගරයේ විලිලා දුක් විඳිනවද කියලා උන්වහන්සේ දැක්කා. මේ දුක් විඳින සත්වයින්ට කාගෙනම් පිහිටක්ද? කාගෙනම් පිළිසරණක්ද? කවුරු පිහිට වෙන්නේද මම හැර? කවුරු උපකාර කරන්නද මම හැර? මේ බුදුරජාණන් වහන්සේ දැක්ක. අපි ඒකෙන් කියන්නේ මහ කරුණාවක් තියෙනවා කියලා. අම්මලා කෝටියකට තාත්තලා කෝටියකට නෙවෙයි, බිලියන එකට නෙවෙයි, අසංඛ්‍ය ගණනකට නෙවෙයි, තාත්තලා අසංඛ්‍ය ගණනකට නෙවෙයි සමකරන්න බෑ. ඒ තරම් කරුණාවක් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ඔයගොල්ලෝයි මං ගැන පිළිබඳව. ඒක සීමාවකින් සීමාවකින් පනවන්නේ අපි කාටවත් බෑ. ඇයි උන්වහන්සේ අපිට අනුකම්පා කළේ? මේ සසර දුක් සහිත නිසා. මේ සසර දුක් සහිත නිසා. ආන් එහෙම අනුකම්පාවකින් අපි බුදුරජාණන් වහන්සේ කටයුතු කළා. අපිව සසරින් මුදවන්නේ දරුවෝ හරියට දියුණු වෙනවා දෙක දෙක සතුටු වෙන අම්මෙක් තාත්තෙක් වගේ සංසාරයෙන් එතර වෙනවා දිහා බල බල අපේ බුදුරජාණන් වහන්සේ අපි දිහා බලන් සතුටු වුණා. සංසාරයෙන් එතර යන්න මග කියලා දුන්නා. ඇයි මේකෙන් ඉක්මනින් එතර යන්න කිව්වේ? මොකද ඒ තරම් මේක ඒ තරම් මේ ඉපදී ඉපදී මෙරි මෙරි දුක් විඳ විඳ ලෙඩ රෝගයන් වලට පත් වෙවි මෙරි මෙරි අනේක හරි භයානක නිසා. ඊට වඩා මේ නිරයන් වල තියෙන දුක අනන්තයි මහණෙනි, යන්න නම් කවදාකවත් හිතන්න එපා කියලායි දේශනා කළේ. යන්න නම් කවදාකවත් හිතන්න එපා, ගියොත් ආය නැවත ගැලවීමක් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. ආන් ඒ නිසා අපිව සංසාර සාගරයෙන් ඈත් කරවන්න උන්වහන්සේ කටයුතු සූදානම් කළා. ආන් ඒ මහ කරුණාවේ ප්‍රතිඵලයක් තමයි මේක දුප්පත් මිනිහෙක් ලැබපු සංග්‍රහයක් කියලා සඳහන් කරන්නේ. අපි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ හැමදාම උදේට මේ මහ කරුණා නුවන්දල විහිදුවල බලනවාද කාටද මගින් උදව් වුණේ කියලා. හැන්දෑවටත් බලනවා, උදේටත් බලනවා. මහත් වූ පුණ්‍යවන්තයෝ අසරණ ස්වභාවයට පත් වෙලා ඉන්නවා නම් මේ මහ කරුණා නුවන්දලට ඒ අයව අහු වෙනවා. ආන් ඒ ගොල්ලොන් හොයාගෙන ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ ඒ අයට සංසාරෙන් ඈතර යන්න මග කියලා දුන්නා. එතෙන් වෙලාවට භාග්‍යතුන් වහන්සේට දාන ටික වළඳන්න හම්බෙන්නෙත් නෑ. සුවසේ පැත්තකටලා වාඩි වෙලා ඉන්න හම්බෙන්නෙත් නෑ. පුංචි විවේකයක් ගන්න හම්බෙන්නෙත් නෑ. ඇයි මේකට අහුවෙන අය සියලු දෙනාව හොයාගෙන ගිහින් යොදුන් ගණන් පයින් ගිහින් බණ කිව්වා. මේ වගේ එක උදෑසනක අපේ බුදුරජාණන් වහන්සේ දකිනවා අලවුනුවර ඉන්න එක මිනිහෙක්. බොහොම දුප්පත් මිනිහෙක් බුදුරජාණන් වහන්සේ දකිනවා. සවැත් නුවර ඉඳලා අලවුනුවරට යොදුන් 30කට වඩා දුර තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් කරුණාවන්තයිද? මේ මිනිහට සෝවාන් වෙන්න මග තියෙනවද කියලා බැලුවා. මේ අහිංසක මිනිහයාට සෝවාන් වෙන්න මග තියෙනවා. එහෙනම් මගේ පරම උපකාරය ලබන්න සුදුසුයි කියලා භික්ෂූන් වහන්සේලා 500ක් පිරිවරාගෙන ආලෝක නුවරට බුදුරජාණන් වහන්සේ වැඩි. මුළු අලව නුවර මිනිස්සු ඔක්කොම සතුටු වුණා අපේ බුදුරජාණන් වහන්සේ අලව නුවරට ආවා කියලා. කොයි තරම් සතුටක් මිනිසුන්ට දෙන්නේ නැද්ද?
වැඳ වැඳ පුද පුද ආරාධනා කළා ස්වාමීනි අපේ දානේ පිළිගන්න අපේ දානේ පිළිගන්න අපේ දානේ පිළිගන්න කියලා. බුදුරජාණන් වහන්සේ සියලුම දෙනාට අනුකම්පා කළා දානේ පිළිගත්තා. මේ අපි කතා කරන මිනිස්සයෙක් දන්නව බුදුරජාණන් වහන්සේ වැඩිය කියලා. හරි දුප්පති. බුදුරජාණන් වහන්සේ වැඩිය කියලා දැනගෙන මාත් යන්න ඕනේ බුදුරජාණන් වහන්සේව බැහැදගලා වන්දනා කරලා බණ අහන්න. මේ මිනිසෙට එහෙම සිතුවිල්ලක් හිතේ තිබුණා. හැබැයි සඳහන් කරනවා එහෙම බණ අහන්න යන්නේයි කියලා හිතේ තියාගෙන ඉන්න අතරතුරේදී මේ මිනිස්සයාගේ ගවගාලෙන් ගවයෙක් පැනලා අතුරුදහන් වෙලා, ඒ කියන්නේ කැලි කොහෙරි තැනකට ගිහිල්ලා කියලා. අපි බුදුරජාණන් වහන්සේ දානි වළඳලා දානි පූජා කරපු අහිංසක මිනිස්සු හරි ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේලාගේ බණ අහන්න වාඩි වුණා. අපේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මම යොදුන් 30කට වඩා දුර මෙතෙන්ට ආවේ මේන් මේ මිනිසයට අනුකම්පා කරලා. හැබැයි ඒ මිනිසයා නැති වුණ ගවයෙක් හොයන්න ගිහිල්ලා ඒ මිනිසයා එනකන් අහිංසක දුප්පත් මිනිහා එනකන් මම මෙතනින් නැගිටලා යන්නේ මම බණ කියන්නේ නැහැ. ඒ දුප්පත් අහිංසක මිනිසයා මෙතෙන්ට යම් මොහොතක එන්නේද ආන් යාවෙන් පස්සේ මම බණ කියනවා කියලා නිහඬව වැඩ හිටියා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ නිහඬයි කිසිම කෙනෙක් අහන්නේ ඇයි ස්වාමීනි බණ නොකියන්නේ කියලා. දැන් අපි එහෙම තැනකට ගියා නම් අපි කොහොමද හැසිරෙන්නේ? දැන් පැය භාගයක් පරක්කුනොත් අපි බලනවා ඇයි මේ බණ පටන් ගත්තේ නැති කියලා. ඒ අපේ හැටි නෙවෙයිද? ඒ අපේ හැටි. ළඟට ගිහිල්ලා අහනවා හරි ස්වාමීනි රෝගයක්ද, එහෙම නැතිනම් ලෙඩක්ද, අපහසුවක්ද, එහෙම හරි අපි අහනවා. හැබැයි සඳහන් කරනවා කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමක්වත් අඩුම තරමේ සක්දෙවිඳුවත් කවුරුත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන්නේ ස්වාමීනි ඇයි බණ නොකියන්නේ කියලා. ඇයි එහෙම අහන්නේ නැත්තේ? ශ්‍රද්ධාව නිසා. ඇයි හැම වෙලේම මේ තථාගත ශාසනේ ශ්‍රාවකයෝ කල්පනා කරන දෙයක් තියෙනවා? මොකද ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් අපිත් ඒක දැනගෙන ඉන්න ඕනේ. හැම වෙලේම දැනගෙන ඉන්න ඕනේ වචනයක්. ඒක හරි ලස්සන වචනයක්. ඒක ඇතුලෙන් ධර්ම කාරණා රාශියක් සාකච්ඡා කරන්න තියෙනවා. මොකද දන්නවද මේ වචනේ? අපි පින්තුන් මීට කලින් අහලා තියෙන භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නාසේක. බුදුරජාණන් වහන්සේ දන්නවා, හැබැයි මම දන්නේ නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම දන්නවා, මම දන්නේ නෑමයි. අපිට එහෙම හිතන්න, අපිට ඒක කටින් කියන්න පුළුවන් වුණාට හිතන්න ලේසියිද? නෑනේ, පිරිසක් මැද්දට ගිහිපුවාම අපි කොයිතරම් අපි කොයි වගේද ඉන්නේ? අර ගොල්ලොන්ට වඩා අපි වෙන උසස්. අපි එහෙම ඉන්න දඟලනකොට අපි දැන් අපි හිතමුකෝ ඉංග්‍රීසි දන්නේ නැති අය අතර අපි කියලා ඉංග්‍රීසි කතා කරන්න ගත්තොත් අපිට නිකන් ලොකු මාන්නෙකුත් තියෙනවා. අපි දන්නවනේ මේ භාෂාව කියලා. එහෙම නැද්ද? නොදන්න අය අතර දන්න දෙයක් ගැන කතා කරන්න ගත්තොත් මට කොයිතරම් මාන්නෙක් කියනවාද? අපි එහෙම ඉඳ හරි කැමති. මේ එහෙනම් මොකද්ද මේ කියන්නේ? මේක විශාල මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ විතරයි හැමදේම දන්නේ. මම කිසි දෙයක් දන්නේ නැහැ ස්වාමීනි කියලා. සුභූති කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට හිටිය ශිෂ්‍යයෙක්. උන්වහන්සේගේ නම සද්ද භික්ෂුව. අපි බුදුරජාණන් වහන්සේ ළඟට වන්දනා කරන්න ඉක්කරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ අහන සුභූති සද්ද කියලා මේ භික්ෂුවට නම තියන්න හේතු වෙයි කියලා. ඒ වෙලේ මතක් කරනවා ස්වාමීනි හරි ශ්‍රද්ධා සම්පන්නයි. ඒ නිසයි සද්ද කියන නම තිබ්බේ කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා
ශ්‍රද්ධාව පිළිබඳව කාරණා සුබෝති දන්නවද? ඒ කාරණා දැනගෙනද මේ නම තිබ්බේ කියලා? ඒවිලි සුබෝති මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මතක් කරනවා, ස්වාමීනි, සුගතයන් වහන්සේ දේශනා කරන සීක්ව, බුදුරජාණන් වහන්සේ කියා දෙන සීක්ව, ඒ කාරණා ඔබ වහන්සේ දේශනා කරන සීක්ව. හැබැයි එහෙම කියන සුබෝති ස්වාමීන් වහන්සේ දන්නේ නැද්ද මේ කාරණා පිළිබඳව? සඳහන් කරන ශ්‍රද්ධාව පිළිබඳව උගන්වන මේ කාරණා ටික සුබෝති ස්වාමීන් වහන්සේ දන්නවා. ඒත් භාග්‍යවතුන් වහන්සේට තියෙන ගෞරවය නිසා දන්නවා ස්වාමීනි කියලා කටහිරලා විවර කරලා මුළු ලෝකෙටම හෙන්න කියන්න පටන් ගත්තනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මං අහගෙන ඉන්නම්, අහගෙන ඉඳලා ඉගෙන ගන්න තියෙන දේවල් අපි ඉගෙන ගන්න. ඒකට බලන්න කොයි තරම් ශ්‍රද්ධාවක් තියෙනවද කියලා. ඒකයි මං කිව්වේ ඒ මහෝත්තමයන් වහන්සේලා ළඟ මානේ නේ. මොකද කෙලෙස් හරලන ඉන්නේ, කෙලෙස් තියෙනවනම් තමයි මාන්නේ තියෙන්නේ අපි ගාව. එතකොට ප්‍රත්‍යජන මට්ටමින් ඉන්න ඔබ වගේ මං වගේ අය ගාව මේ මාන්නේ නැද්ද? මාන්නේ තියෙනවා. මාන්නේ නැති කරගන්න මොනවද කරන්න ඕනි? කෙලෙස් තියෙනවනම් කෙලෙස් තියෙනවා කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහෙනී. කෙලෙස් තියෙනවනම් කෙලෙස් නැති කරන්න කටයුතු කරන්න ඕනි. එහෙනම් මොකද කරන්න ඕනි? ඒක හරියට රාගයේ ඇති වෙන කෙනාට පිළිකුල වඩන්න කිව්වා වගේ වැඩ. රාගයේ ඇති වෙන කෙනාට මොකද්ද වඩන්න කියන්නේ? පිළිකුල වඩන්න කියන. එතකොට රාගය ටික ටික නැති වෙලා යනවා. එතකොට ද්වේෂයේ තියෙන කෙනාට ආන් ඒ විදිහට කටයුතු කරන්න කිව්වා වගේ වැඩ. එහෙනම් අපේ පිණිතු මෙහෙම හිතන්නකෝ. අපේ යතේ තුවාලයක් කිනවා. නිකම්ම තුවාලේ තිබෙනවද? නෑ. තුවාලේ ඇති වෙන්නේ හේතුවක් ඇතිව. හේතුව මොකද්ද? එක්ක අපේ ඇඟේ තියෙන, ශරීරයේ තියෙන මොනෝ හරි විෂ වෙලා. එහෙම නැතිනම් කටුවක් හරි විෂ දෙයක් අපේ ශරීරයේ ඇනිලා. එතකොට තුවාලයක් නිකම්ම ඉන්නේ නෑනි. තුවාලේ ඉන්න හේතුවක් නැද්ද? තුවාලේ ඉන්න හේතුවක් තියෙනවා. එහෙනම් තුවාලේ ඉන්න හේතුවක් තියෙනවා. හේතුවක් තියෙන නිසා තුවාලයක් තියෙනවා. තුවාලයක් ආපුවම තුවාලේ හොඳ කරන්න බේත් නැද්ද? තියෙනවනේ. සුදුසුම බේත දැම්මොත් තුවාලේ හොඳ වෙනවා. හැබැයි තුවාලේ හොඳ කරන්න බේත් දැම්මේ නැති වුණොත් මොකද වෙන්නේ? ඒක ටික ටික වැඩි වෙලා ඒ වනේ ලොකු වෙලා ඒකේ පණුවක් තියලා ඒක අපිරිසිදුත් වෙලා ලේත් කුණු වෙලා පස්සේ වැලි වෙලාවත් ඒත් බේත් නොකර හිටියොත් ඒ කුණු වෙන ලේ වලින් ලේ හරහා මේ ඇඟ ඇතුලේ තියෙන නාල වලින් තැන් තැන් වලට විස බීජ සහිත ලේත් එක කලවම් වෙලා විස බීජ ගියොත් එහෙම මොකද වෙන්නේ? එහෙම වුණොත් එතනත් අපි මැරෙන්න පුළුවන්. එහෙම නැතිනම් පස්සේ කාලයකදී පිළිකාවක් බවට පත් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් කෙනෙකුට පලාතේවත් බලන්න බැරි කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. එහෙනම් අපි දන්නවා තුවාලේ හැදුනොත් වේදනයි දුකයි, ඒ නිසා තුවාල නැති කරගන්න අපි පිළියම් යදෙනවා. එහෙනම් සුදුසු කරන බෙහෙත අරගෙන ඇවිල්ලා තුවාලේ ගාපුවහම මොකද වෙන්නේ? තුවාලේ හොඳ වෙනවා. එහෙනම් ඒක මෙහෙම හිතන්නකෝ අපේ පිළිතුර. තුවාලේ එන්නේ හේතුවක් තියෙනවා. ඉස්සෙල්ලා හිතමු තුවාලයක් තියෙනවා, එහෙනම් දුකක් තියෙනවා. එතකොට තුවාලේ එන්නේ හේතුවක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා. එහෙනම් දුකක් තියෙනවා නම් දුක නැති කරන්න ක්‍රමයක් නැද්ද? තුවාලේ හොඳ කරන්න ක්‍රමයක් නැද්ද? බේතක් තියෙනවා. එහෙනම් දුක නැති කිරීමේ මගක් තියෙනවා. බේත ගාපුහාම තුවාලේ මොකද වෙන්නේ? හොඳ වෙනවා. පිරිසිදු කරලා මනාලෙස සෝදලා මනාලෙස පිරිසිදු කරලා හරි වෙලාවටම බේත් කළොත් හිතුවටත් වඩා ඉක්මනට තුවාලේ හොඳ වෙනවා. හැබැයි අපි තුවාලේ පරණ කර කර ආවට ගියට සතු සප්පායම් කළොත් මොකද වෙන්නේ? සතියෙන් හොඳ කරගන්න තියෙන තුවාලේ
තවත් සති දෙක තුනකට වඩා ඉදිරියට එදිනවා. එහෙමනම් තුවාලේ හොඳ කරගන්න මගක් තියෙනවා වගේ දුක නැති කරන්න මගක් තියෙනවා. අපි ඒ මග දැනගෙන ඒ තුවාලේ හොඳ කරගන්න කටයුතු කරන්න ඕනේ. එහෙනම් හිතන්නේ සතියෙන් හොඳ කරගන්න තියෙන මේ කෙලෙස් රෝග සතියෙන් හොඳ කරගන්නවද? මේ උදාහරණයක් කියන්නේ සතියෙන් හොඳ කරන්න බෑනේ. දැන් ඇතැම් තැන්වල මාර්ගඵල ලැබල දෙනවා සතියෙන්. ලී කියලා ඉවලා අස්සම් කළා දැන් සෝවාන් ලාභියෙක් සකුදාගාමි ලාභියෙක් කියලා. හැබැයි එහෙම දෙන්න බෑ. මේ උදාහරණයක් සඳහන් කරන්නේ ආත්ම වාර කීපයකින් සංසාර සාගරයෙන් ඈතරෙන්න පින් කරපු අයද නැද්ද කියලා අපි දන්නේ නෑනේ. එහෙම නේද? ඒකට අපි කල්පනා කරන්න ඕනේ. එහෙනම් මම තව බුද්ධ ශාසන 100ක් 200ක් විතර ගෙපුවාම නිවන් දකින්නවද? එහෙම නැතිනම් මේ ලබාපු දුෂ්කර මනුෂ්‍ය ජීවිතයේ ප්‍රතිඵල නෙලාගෙන සංසාර සාගරයෙන් ඈතර යනවද? ඉදිරියට බාර දෙන එක හරි අඥාන වැඩ. අපි ප්‍රාර්ථනා කරනවානේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය මට නිවන් දකින්න හම්බ වේවා කියලා. හැබැයි එහෙම ප්‍රාර්ථනා කරලා මේ ජීවිතේ දුස්සීලයි, මේ ජීවිතේ සීලවන්තත් නැහැ. ඒකට මේ ජීවිතේ කරන තරමක් පව් කන්දරාවක් කරගන්නවා. මැරිලා ගියපුවාම අපි නිරේ ඉපදුනා කියලා හිතන්නකෝ. නිරේ අවශ්‍ය අන්තර්කල්පයකයි. ඒකට අන්තර්කල්පයකක් නිරේ ඉන්නකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අතුරුදහන් වෙලා මනුෂ්‍ය ලෝකෙ. අපි නැවත නිරෙන් මනුෂ්‍ය ලෝකෙට එනකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ නෑ, උන්වහන්සේගේ ශාසනේ අග වගේ. ඒකට අපිට අවුද්දෝත්පාද කාලයේ තමයි මනුෂ්‍ය ලෝකෙ කීප දෙන්න වෙන්නේ. නම් දැන් තේරෙනවද මේක ඇති භයානකම? මේ සංසාරේ කොයිතරම් භයානකයිද? ආන් ඒකයි මම දන්නේ නෑ ස්වාමීනි, ඔබ වහන්සේමයි දන්නේ. ඔබ වහන්සේමයි මට දේශනා කළේ. ඔබ වහන්සේමයි මට කියලා දුන්නේ. ඔබ වහන්සේමයි මගේ ශාස්ත්‍රුනාශ. නම් ඒ කාරණා හරියටම තේරුම් අරගත්තොත් ඒක කොයිතරම් වටිනවද? එහෙනම් සඳහන් කරනවා මේ බ්‍රාහ්මණය නැති නිසා බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන්නේ. කිසි කෙනෙක් අහන්නේ නැහැ. ඔක්කොම ඉඳගෙන නිහඬව තුෂ්ණිම් භූතව ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ බණ කියන එක. භාග්‍යවතුන් වහන්සේ ඉන්නේ කවුරු වෙනකන්ද? අර ගවය හොයන්න ගිහපු කෙනා එනක. ඔහු කල්පනා කරනවා ගවය හොයන්න යනවද බණ අහන්න යනවද? බණ අහනවද ගව හොයන්න යනවද? අපිත් එහෙම කල්පනා කරනවානේ. අද වහින්ද වගේ අද පන්සලේ හැන්දෑවේ සංසාර සාගරෙන් ඉතිර යන බණක් කියනවා. ඒක අහන්න යනවද? කුඹුරු වැඩ කරන්න යනවද? ඒක අහනවද? ගෙදර ඉඳන් රැට වහින වෙලාවේ නිදා ගන්නවද? අපි එහෙම කල්පනා කරන්නේ නැද්ද? අපි එහෙම කල්පනා කරනවා. ඒකට බොරු ලෙඩත් හැදෙනවා. ඒකට කකුල් දෙකක් තියෙනවා, අත් දෙකක් තියෙනවා, කොන්දක් තියෙනවා. මේ මායයක් කියන කෙනා හරි කපටි. අපි ඔය කොසීත කරවලා, කම්මැලි කරවලා සංසාර සාගරෙන් ඈතරෙන් තියෙන මග පරක්කු කරනවා. හරියට කොයි වගේද සතියෙන් හොඳ කරගන්න තියෙන තුවාලේ සති 3-4ක් අද්දනෝ වගේ වැඩක් කි. එහෙමනම් හිතන්නේ වීරිය තියෙන්න ඕනේ අපිට. ප්‍රඥාව අවදි කරගෙන තියෙන්න ඕනේ. මම මේ ලෝකෙට ආවේ ඇයි කියලා හිතන්න ඕනේ. දැන් අපි පින්තුගෙන් ඇහුවොත් ඇයි මම මේ ලෝකෙට ආවේ ඇයි කියලා දන්නවද? බලන්න වයස කීයද කියලා අපි. 25යි 30යි 60යි 70යි 80යි. හැබැයි මේ ජීවිත කාලයේ පුරාවටම අපි දන්නවද ඇයි මේ මනුස්ස ලෝකෙට මං ආවේ කියලා? ඒකට ඒකවත් දන්නේ නැතිවද අපි මෙච්චර කාලයක් මේ ලෝකෙ හැසිරුණේ කියලා බලන්න. ඒකට බලන්න අපරාධි මගේ ජීවිත කාලය කියලා හිතෙන්නේ නැද්ද? ඇයි අපරාධි කියන්නේ? අවුරුදු 50ක් 60ක් කුසල් වලින් පෝෂණය කරගෙන සසර කෙටි කරගන්න පුළුවන්කම තියදී අවසාන අවුරුදු කීපෙදි විතරක් අපි පින් කුසල් වලට යොමු වුණා. ඒකත් හරි වටිනවා. ඒ වුණත් අර අවුරුදු 50ත් 60ත් එකතු වුණා නම් කොයිතරම් සසර ගමන කෙටි කරගෙනද? එහෙනම් සඳහන් කරනවා ඒ මිනිස්සෙත් එහෙම ඉඳලා කමක් නැහැ, ගවය හොයාගෙන ඇවිල්ලා ගවගාලට දාලා දෙවෙනි වතාව යනවා බණහට්ට. එහෙම හිතුවා. දැන් අඩුමතර මේ මිනිස්සයවත් දන්නවද මට සංසාර සාගරයෙන් ඈතර වෙන්න පින තියෙනවා කියලා? දන්නේ නෑ. ආම් බලන්නේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව. සසරට ඇදෙන්න යන කෙනෙක් මහ පුණ්‍යවන්තයෙක් නම්
ඒ පුණ්‍යවන්තයන්ට සසරට ඇදින්න දෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. ඒ සසරේ ඇති භයානකම නිසා. සඳහන් කරනවා මේ බමුණ බඩිගින්නෙම කැලේට ගිහිල්ලා හොයලා 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 ගොනාවත් අරගෙන ඇවිල්ලා තමන්ගේ ගවගාලටත් දාලා බත් කන්නත් දෙයක් නෑ විදිහකුත් නෑ බුදුරජාණන් වහන්සේ නැවත වැඩියොත් කියලා ධම්මසන්න ආවේ ප්‍රදේශයට. එනකොට කල්පනා කළා පුදණ්ඩ දෙයකුත් නෑ කමක් නෑ ඒ හිස්සතින් බුදුරජාණන් වහන්සේ ළඟට යන්නත් බෑ. හැබැයි මගේ ඇති පුදණ්ඩ දෙයකුත් නෑ කමක් නෑ මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අත් දෙක එකතු කරලා වැඳීම පමණක් කරලා පැත්තකටලා ඉඳන් බණ අහනවා. එහෙම හිතලා යන්නේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා පිරිස කෙරෝල ඉඳගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ කොයි තරම් කරුණා සම්පන්නයිද අහනවා. කුසට ආහාරක්වත් තියාගෙන දාවි කියලා. නෑ ස්වාමීනි කුස ගින්නේ ආවේ. එහෙම සඳහන් කරපුවම බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් අනිත් මිනිස්සුන්ගෙන් දානි පූජා කරපු අයගෙන් ඉඳුල් වෙච්ච දේවල් තියෙනවද කියලා. මේ ඉඳුල් කියන්නේ අනලනල විශ්ිකරණ එකනේ අපි ඉඳුල් කියන්නේ. හැබැයි ඒකට විතරක් නෙවෙයි ඉඳුල් කියන්නේ තථාගතයන් වහන්සේතුරු ශ්‍රාවක මහසඟුරු වළඳල ඉතිරි වෙන දානි තියෙන්නේ. ඒ කොටසටත් ඉඳුල් කියලා කියනවා. කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අත තබලා ස්පර්ශ කළා පිළි අරගෙන ඉවරයි. ඒකට ඒකට කියනවා ඉඳුල් කියලා. ආන් ඒකටයි මේ කියන්නේ. ඉතිරි තියෙනවා ස්වාමීනි. එහෙනම් මහුට කැම ටිකක් දෙන්න කියලා කිව්වා. කැම ටිකක් දීලා කැඳත් දීලා බතුත් කාලා විහාරස්ථානයේ පැත්තකට වෙලා ඉඳගෙන බොහොම විවේකයෙන් ඇඟේ පතේ තියෙන රුදාව නැති කරගෙන මදක් සැතපීලා විවේක කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආව බණ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධ ගාමිනී පටිපදාරේ චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය නිශ්චිත ධර්ම දේශනාවක් සිද්ධ කරනවා කියලා සඳහන් කරනවා. දේශනාව අවසන් කරනකොට සෝවාන් ඵලෙ පිහිටෙනවා. භාග්‍යතුන් වහන්සේ කාරණාව දැනගෙන බොහෝ දිනකට සංසාර සාගරයෙන් ඈතරෙන් උපකාර කරලා නැවත සවැත් නුවර දිහවට යන්න පටන් ගත්තා. කොයි තරම් ශ්‍රද්ධාවක්ද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේට තනියෙන් යන්න දෙන්නේ නැහැ. මේක එදා ඉඳලම අපේ පුරුද්දක්. මේක අපි දන්නවද කියලා හිතන්න ඕනේ. අපේ ගෙදරට එනකොට අපි පෙර ගමන් කරලා පිළි අරගන්නවා. මේක ඉතින් අද නම් අපි දකින්න ඕනේ තියෙනවද නැද්ද කියලා අපි හිතන්න ඕනේ. හැබැයි ශ්‍රද්ධාවන්තය මේ කාරණා දැනගත්තාම ඒගොල්ලෝ එක කරනවා. අපේ නිවසට එනවා කියලා දැනගත්තාම මොකද කරන්නේ? ගෙවල් පිරිබඩ ගන්නවල පිරිසිදු කරලා බොහොම ලස්සනට පාවඩම් එලවලා සිරිපා දෝවණේ කරලා පිළිගන්න තරම් මහත් වූ ශ්‍රද්ධාවෙන් සූදානම් වෙලා පෙරගමන් කරනවා ස්වාමීනි වඩින්න මගේ නිවසට කියලා. ගෙදරින් පිට වෙලා වඩින වෙලාවට තනියෙන් යන්න දෙනවාද? නේ තනියෙන් යන්න දෙන්නේ නැහැ. පසු ගමන් කරනවා. ඇයි ඒ පසු ගමන් කරන්නේ? ශ්‍රද්ධාව නිසා, ගෞරවය නිසා, ආදරය නිසා. මට සංසාරයෙන් ඉතිරි යන්න මග කියා දුන්නේ මේ මහ සත්පුරුෂයන් වහන්සේලා තනියෙන් යන්න හොඳ නැහැ කියලා පසු ගමන් කරන්නේ. බලන්නකො මේ ශාසනය කොයිතරම් ආශ්චර්ය සම්පන්නයිද කියලා. එක පැත්තකින් බැලුවොත් මිනිසුන්ට කොයි තරම් ගුණධර්ම කියලා දෙනවාද? හිතනවද අපි පින්නතුන්ට මෙහෙම ශාසනයක් මෙහෙම ආගමක් මේ ලෝකේ වෙන්න තියෙනවද? දැන් මෙහෙම ආගමක් මේ ලෝකේ වෙන්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය විතරයි. සඳහන් කරන පසුගමන් කළා කියලා. පසුගමන් කළ තැනක නතර වෙලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. වන්දනා කළා නතර වුණා. සෝවාන් ඵලෙ පිහිටලා ඉන්නේ. ඒක කොයිතරම් වටිනවද? ඊළඟට සඳහන් කරනවා මෙහෙම යන අතරේ භික්ෂූන් වහන්සේලා කල්පනා කරනවා හරි පුදුම දෙයක් නෙමෙයි උනේ. අපේ බුදුරජාණන් වහන්සේ කවදාකවත් කරපු නැති දෙයක් නෙමෙයි කලේ. කෙනෙකුට ආහාර වේලක් දන් දුන්නා. එහෙම දීලා ඉබණ කිව්වේ. මේක වෙන්න පුළුවන් දෙයක්ද? මේක හරි පුදුමයක් නෙමෙයි උනේ.
අපි බුදුරජාණන් වහන්සේ ආන් ඒ වෙලයි තමයි සඳහන් කරන්නේ. මහණෙනි මේ කුස ගින්න කියලා කියන්නේ ඒක මහ පොදුම රෝගයක්. කුස ගින්න ඉන්න කෙනෙකුට බණ කිව්වට ඇති වැඩක් නෑ. ඒ මිනිස්යාගේ කන් දෙක බීරි. ඒ මිනිස්යාගේ ඇස් දෙක පේන්නේ නෑ. ඒ නිසා කුසගින්න කියන්නේ මහ භයානක දෙයක්. කුසගින්න ඉන්න කෙනෙකුට බණ කිව්වට වැඩක් නෑ. ආන් ඒ නිසයි සංසාර සාගරයෙන් එතෙර යන්න පෙන තිබුණු නිසයි මං ඒ මහත් වූ ලාභේ මිනිසෙට දුන්නේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා තියෙනවා, මහණෙනි බඩගින්න ඉන්න කෙනෙකුට කවදාක්වත් කුසගින්න තියලා බණ කියන්න එපා කියලා. කුසගින්න ඉන්න කෙනෙකුට බණ කියන්න එපා කියලා ස්වාමින් වහන්සේලාට දේශනා කළම තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට හිතන්නකෝ, මේ ශාසනයේ තව කෙනෙකුගේ පහසුව වෙනුවෙන් පහසුව පිළිබඳව කොයි තරම් කල්පනා කළාද කියලා. බුදුරජාණන් වහන්සේගේ හැටි එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ කන්දරාව එහෙමයි. අපට හිතලා හිතලා කවදාකවත් ඉවර කරන්න බෑ අචින්තේයයි බුදු ගුණ. අපි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තමයි ධර්මයේ දේශනා කරන්නේ, බඩිගින්න නිසා මේ ලෝකේ ගොඩක් අය පව් කරනවා කියලා. කම්ම විපාකජා ආබාධා කියලා දේශනා කළා තියෙන්නේ. කර්ම විපාකජ රෝගයක් කියලායි දේශනා කළා තියෙන්නේ. මොකද්ද බඩිගින්න කියන්නේ? දැන් අපේ පින්තුන් දන්නවා කර්ම විපාකයෙන් ලබන රෝග කිසිම දෙයක් කරලා පිරිත් කියලාවත් යාග හෝම පවත්තලවත් මොනව කරලාවත් කර්ම විපාකයෙන් ලබන රෝග සූපත් කරන්න බෑ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම විපාකජ රෝගයක් තමයි මේ බඩිගින්න කියන්නේ. ඇයි? එතනක උදේට මේක ඇතුළට ආහාර වේලක් දානවා. ආයි දවල්ට එක දිගට බඩිගින්න ඉන්නේ නැද්ද ඔයගොල්ලොන්ට? එනවා. දවල්ටත් ආයි දානවා. ආයි රෑ 8ට 9ට විතර වගේ ආයි බඩිගින්නක් එනවා. ඊට අමතරව උදේට ආයි මැදදි 10ට විතර තේ වේලකුත් ඉල්ලනවා. ආයි හැන්දෑවේ 2ට 3ට විතර ආයි තේ වේලක් ඉල්ලනවා. අවශ්‍යම වුණොත් වැඩ කරලා මහන්සි නම් ආයි හැන්දෑවේ 8ට විතර තේ වේලක් ඉල්ලනවා. එහෙන් අතරින් පතරින් එහෙමෙන් සුළු ආහාර වේලත් අපි ගන්නවා. ඒකට දවස පුරාම අපි කරලා තියෙන්නේ මොකද්ද? වැඩිපුරම ආහාර වලින් මේක පුරුදු. අපි පිණිතුන් දන්නව නේද පසේ නැති කොසල් මහරජුට කොයි තරම් කුසගින්නක් රජුරුන්ට දෙවුණා කියලා සඳහන් කරන්නේ. මගද නැලියෙන් නැලි 16ක බත් අනුභව කළා කියලා සඳහන් කරන්නේ. ඒකට හිතන්නකෝ කොයි තරම් ආහාර වේලක් කෑවද? බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අන්‍යාගමික මිත්‍යා දෘෂ්ටිගත අය හිටිය අහිංසක මිනිස්සු බොහෝම ආදරයෙන් තමගේ සාත්තුරුවරුන්ට සලකන්න ඕනේ කියලා කෑම බීම ටික ඉතාම ප්‍රණීතව හදාපුවාම කෑම ගොඩක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ කෑමවල තියෙන රසය දන්න ගන්න ඕන නිසා ඒ කෑම ටික කුස පිරෙනකම්ම කාලා පස්සේ එළියට ගිහිල්ලා වමනේ කරනවා. එළියට ගිහිල්ලා වමනේ කරනවා මේ ඇඟිලි දෙක උගුරට ගහලා. වමනේ කරලා ආයේ නැවත ඇවිල්ලා ඇතුළට ආන් අර ඉතිරි වෙලා තියෙන ආහාර ටික අනුභව කරනවා කියලා. එතකොට හිතන්නකෝ රස තණ්හාව කොයිතරම් මිනිසුන්ට තියෙනවද කියලා. ඒකට කෑම පිළිබඳව කොයිතරම් තණ්හාවක් තියෙනවද? ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටි. එහෙමනම් සඳහන් කරනවා, හැබැයි සමහර අය ජීවිතේ පණ කෙන්ද රැකගන්න විතරක් සංසාර සාගරයෙන් එතෙර යන වෙරවැයන් වඩනයි මොකද කරන්නේ? ප්‍රතිවීක්ෂා කරලා ආහාර ගන්නවා. මම මේ ආහාරය ගන්නේ මගේ මේ ශාරීරික ලස්සන කරවන්න නෙවෙයි, මම මගේ ජීවිතේ රැකගන්න සංසාරයෙන් එතෙර වෙන්න යන ගමනේ මගේ පණ කෙන්ද රැකෙන්නයි කියලා ආහාර ගන්න. ඒකට ආහාරය නිසා පව් කරන අය මේ ලෝකේ ඉන්නවා. ප්‍රාණඝාතී කරනව නම් ආහාරය නිසා නෙවෙයි. ප්‍රාණඝාතී කරන්නේ ආහාර නිසා. ඒකට අනිත් අයගේ වැඩක් පලක් කරන්න දෙන්නේ නැති වුණාම සමහර අය කිලි හොරකම් කරනවා. ඒකට හොරකම් කරන්නේ මොකටද? මේ කුසේ තියෙන ගින්න නැති කරගන්න. ඒකට වැරදි කාමසේවේ නියදිනවා. බොරු කියනවා.
රාමිර මද්ද්‍රව්‍යෙත් පානය කරන මේ ඔක්කොම මද්ද්‍රව්‍ය පවා හදන්නේ ඒ හදන කෙනාට මොකද වෙන්නේ අවසානයේදී එයා ඒක විකුණපුවාම එයාට ඒකේ මුදල් හම් වෙනවා එතකොට ඒ මුදල් වලින් එයාගේ සැපේ වර්ධනය කරගන්නත් එක්කම එයා එකින් එයාගේ කුසත් පුරව ගන්නවා එහෙනම් හිතන්නේ ප්‍රාණඝාතයේ විතරක් නෙවෙයි මේ බඩිගින්න කියන්නේ සියලෝම පාපයන් වලට තියෙන මුල ඒ කියන්නේ බඩිගින්න පවක් කියලා නෙවෙයි මේ කියන්නේ පව් කරන්න තියෙන මුල හිතන්නක ඇඳුම් මහන කෙනෙක් ඉන්නවා ඇයි ඇඳුම් මහන්නේ එයාට ඒකේ මුදලක් හොයාගන්න ඒකේ මුදලක් හම්බුනහම මොකද වෙන්නේ එයාගේ බලාපොරොත්තු ඉටු කරගන්නවා වගේම එයාගේ දරුමල්ලු පවුල් එක්ක එකතු වෙලා කෑම් බීම ටිකක් කරලා ජීවත් වෙනවා එහෙනම් එයා ඇයි ඒ රස්සාව කරන්නේ එයාට ඒකේ මුදල් හම්බෙන්නේ නැහැ කොට එහෙනම් බඩගින්න දැන් හැම දෙයකටම ප්‍රධානයි කියලා හිතෙන්නේ නැද්ද මේ ලෝකේට පතුරුමක් ආවනම් තුවක්කුවකට තියලා වෙඩි තියන්නේ ඒ පතුරුම හදපු මිනිස්සයත් පළවෙනියටම බැලුවේ බඩගින්න නිසා එහෙනම් හිතන්නකො බඩගින්න කියන කාරණාව කොතනකද තියෙන්නේ කියලා ඊළඟට දේශනා කළා නමුත් මේස කොච්චර පෝෂණය කළත් මේ නාම රූප කියන සංස්කාරයන් සහ මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර ධර්මයන් වෙනස් වෙනවා කොච්චර කෑම දැම්මත් මේක වෙනස් වෙනවනේ දුක් විඳලා ලබාගත් මනුෂ්‍ය ජීවිතේ දුක් විඳලා පෝෂණය කරන්න ඕනේ එහෙම පෝෂණය කළත් මට පුංචි විදියට ඉන්න බෑ දැන් මං තරුණ වෙලා දෙමළ තරුණ වුණ මම කොච්චර පෝෂණය කළත් ටිකෙන් ටික වයසට ගිහිල්ලා අවසානයේදී බත් කටක් තියා තැඹිලි වතුර වීදුරුවක්වත් උගුරේ තියාගන්න බැරි වෙන දවසකටපත් වෙලා මම මැරිලා යනවා. එහෙනම් සංස්කාර කියන්නේ වෙනස් වෙන දේවල් ස්වභාවයෙන් යුක්තයි. ආන් ඒ කාරණා දෙක මේ ලෝකේ යම් දෙයක් පවතිනවද සියල්ලම වෙනස් වෙනවා. සියල්ලටම වඩා බඩගින්න ලොකු දුකක් ඒක ප්‍රධාන වෙනවා. එහෙනම් මේ සියල්ලෙම වෙන්නේ දුකක් නෙවෙයිද මට දැනෙන්නේ මාව සංසාරේ දුක් විඳවන එක නෙවෙයිද මේ සිද්ධ වෙන්නේ ආන් එක දෙනකන නුවණැත්ත මොකද කරන්නේ මේකෙනම් මට තව ඉඳලා ඇති වැඩක් නෑ ආන් එක අවබෝධ කරගෙන දුකෙන් ඈතර යන්න මඟ හොයනවා අර හරියට තුවාලේ හොඳ කරන්නේ බේත් යොදනවා වගේ වැඩ එහෙනම් තුවාලේ හොඳ කරන්නේ බේත් යොදපුවාම තුවාලේ හොඳ වෙනවා වගේ නිවන් අවබෝධ කරගන්න වෙරවැයන් වඩන සියලු දෙනා යම් දවසක නිවන් අවබෝධ කරගන්නවා ඇයි ඒ නිවන් අවබෝධ කරගන්නේ ඉපදී ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලට පත්වේ මේ සසර දුක් විඳින එක නතර කරන්නේ ඉපදී මෙරි දුක් විඳින එක නතර කරන්නේ ආන් එහෙම නිවන් අවබෝධ කරගත්තාම නිබ්බහානං පරමං සුඛං අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි නිවන තමයි මේ ලෝකේ තියෙන පරම සැපේ ඇයියේ වෙනස් වෙන්නේ නැහැ බාල තරුණ මහලු වෙන්නේ නැහැ උදේ දවල් රැ වෙන්නේ නැහැ සීත උෂ්ණ ගිම්හාන කාලෙටපත් වෙන්නේ නැහැ නිවනමයි නිවන් දැකපු කෙනෙක් නැවත ඉපදෙන්නේ නැහැ එහෙනම් ජාති කියන්නේ ඉපදීම ජරාවටපත් වෙන්නේ නැහැ ව්‍යාධියටපත් වෙන්නේත් නැහැ නිවන් ලබාපු ආත්මේ හැරදාලා ගියාපුවාම එතනින් පස්සේ ආයේ මරණයක් නැත්තටම නෑ. එහෙනම් හිතන්නේ ඔබත් නොනැතිනම් මම මෙතනින් ලබන්න ඕනි මොකද්ද? පුංචි සැපයක් හොය හොය කැම බීම වෙනුවෙන් සැප විඳ මේ ලෝකේ දුක් විඳිනවද? පුංචි මේ සංස්කාරවල වලින් දුක්ඛිත සංස්කාරයන් සැපයි කීකේ දුක් විඳිනවද? එහෙම නැත්නම් මේක අතහැර දාලා මේ දුක් ගොන්න මේක පාර අතහැර දාලා මං සංසාර සාගරයෙන් එතෙර යනවා. මගේ පියාණන් වහන්සේ කියලා දුන්න මාර්ගයේ ගමන් කරලා කියලා හිතනවාද මේ ලබාපු දුෂ්කර මනුෂ්‍ය ජීවිතේ ප්‍රතිඵල නෙලා ගන්න ඔබ සියලුම දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ උදාපත් වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි පින්වන්ත දායකත්වයේ ලඳුපිට පදිය පැලල්ලේ පදිංචි PB මහගෙදර පින්වත් මහත්මානන් විමලා මහගෙදර පින්වත් මෑණියන් ලංකා අඹගස්පිටියේ එවැගේම HKD නවරත්න සහ දිස්නා දිවරත්න යන
महात्म महात्मीन ऐतलु कारुणिक गुणगर्क सत्पुरुषव पिन्वत पिरिश विशिंग उतुम्मु वरमुन परलोसपत अबेकोन महागेदर लोकुमेनिके महागेदर के एम आर इलांगन सेकर टिकिरी मेनिके इलांगन सेकर मुतुबंडा इलांगन सेकर एस बी महागेदर एच किरीबंडा आर एम बिशु मेनिके महात्म महात्मीन प्रधान कोटगत संसारगत सियलोम ज्ञाति वर्गया मे सियलोम पिंग अनुमोदंगी ससर दुखिंग अतमिदी आर धर्मावबोधिंग सनसेवा केल पिंग अनुमोदं किरीम सिद्ध करनवा इवगेम रत्नत्रय आशीर्वादे प्रार्थनावन सिद्ध करनवा इतामत्म दडिसे गिलन्व सिटिने मधुशानी वीर सूर्य पिन्वत महात्मीयट निदुक निरोगी चिरजीवने रत्नत्रय आशीर्वादें उदापत्वीवा किला आशीर्वादें सिद्ध करनवा इवगेम टीबी अंबगस्पिटिय पियानंट सोमा महागेदर मेनियंट इवगेम ललित समिंदु निर्माली दिस्ना सुजित रविंदु यान दुआ दरुवन नेतुलु कारुणिक गुणकरको सत्पुरुषे इंटे रत्नत्रय अनंत गुण बलिं निदुक निरोगी चिरजीवनी उदापत्वीवा किला आशीर्वादें सिद्ध करनवा अद दिन पेमिनी सहभागी वेन सियलोम दिनाटमत मे सियलोम पिंग अनुमोदं वीवा किला प्रार्थनावं सिद्ध करनवा बौद्ध माध्य जाले निर्मातृवर बोधिसत्व गुणोपेत अवसराई धर्णागम कुसृतम महास्वामीन महंसेटत बोरलंदे वज्रज्ञान महास्वामीन महंसेतुलु बौद्ध कार्य मंडलेटत मे सियलोम पिंग अनुमोदं वीवा किला प्रार्थनावं सिद्ध करुम රට ජාතිය වෙනුවෙන් දීපි දෝ සියලුම රණවීරවන්ට ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම මාරස්කරගත් සියලු පින් මා පැවිදි භූමිටපත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. पिंग अनुमोदं कल सियलोम दिनाट पिंग अनुमोदं वेवा मे महत्तु कुसल कर्मे वेनुवें दायकत्वे सपेन ओब एतुलु सियलोम सत्पुरुषेंटत लंकावासी लोकवासी बोहो दिनाटत संसार सागरें इतरयंडे इताम इक्मं भवेक इतामत्म केटिकालेकिं सुख सहगत प्रतिपदावें आर धर्मावबोधें निवीसनसेंडे मे महत्व कुशल कर्म्यो पारमी धर्म्यं बहुटम पत्वीवा किल प्रार्थनावन करगन आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु लोक शासनं ते देवो वस्सतु कालीने सस्य संपत्ति होतु च पीतो भवतु लोकोच राजा भवतु दम्मिको।